පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතා දිගු කාලයක් සේවය කොට විශ්‍රාම ගන්වන ලීනා දමයන්ති හෙට්ටිආරච්චි මහත්මිය වෙනුවෙන් අද අපි මේ සම්මුඛ සාකච්ඡාව පවත්වන්නේ විශේෂයෙන් එතුමියට කරන උපහාරයක් වශයෙන්. ඉතින් අපි කැමති එතුමිය ඉතාම දිගු කාලයක අත්දැකීම් සම්භාරයකින් යුක්ත නිසා අපි කැමති එතුමිය සමග වචන ස්වල්පයක් සාකච්ඡා කරන්නට. මුලින්ම මම දැනගන්න කැමති ඔබතුමිය කොයි කාලෙද අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ කියලා දැනගන්න. මම 1986 දෙපාර්තමේන්තුවට ආවේ. ඇත්තටම මම කැෂුවල් ටයිපිස්ට් කෙනෙක් විදිහට තමයි දෙපාර්තමේන්තුවට කැඳෙව්වේ. ස්ථීර නෙමේ. ඊපස්සේ ස්ථීර තනතුරක් විදිහට 1988 දී මාව පත් වුණා. පත් වෙලා ඊට පස්සේ මම පිළිගැනීම් හා විකුණුම් නිලධාරී තනතුර සේවය කළා. ඒකේ අවුරුදු ගාණක් සේවය කරගෙන යන අතරේදී නැවත වතාවක් මම ප්‍රවර්ධනාංශයේ රසායනාගාර සහකාර තනතුරට පත් වුණා. ඔබතුමීගේ පාසල ඒ වගේම ගම්පියස එහෙම කොහෙද කියලා දැනගන්න කැමතියි. මම පිළියන්දල, උපන් ගම පිළියන්දල. මම පිළියන්දලම තමා ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය තමා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මම එනකොට හිටියේ රෝලන් සිල්ලා මහත්මයා. එතනින් පස්සේ එතන ඒ කාලෙම එම්.එච්. සිරිසෝම මහත්තයා හිටියා. එතන ඉඳලා ඇත්තටම අධ්‍යක්ෂ ජෙනරාල්වරු 7 දෙනෙක් යටතේ සේවය කළා මේ වෙනකොට. ඉතාම දිගු කාලෙ මම හිටියේ දැරණියගල සර්, එතකොට සෙන්රත් දිසානායක සර්, එතකොට මණ්ඩාවල සර් විජේපාල සර් වගේ අවසාන කාලයේ අනුරමණ මහාචාර්ය අනුරමණතුංග මහත්මයාගේ ඒකත් එක්ක මේ කටයුතු කර අපිට විවිධ පාර්ශවවල මහජනතාව ගත්තාම එනවා. මේ අපේ පුරා විද්‍යා ස්ථාන, අපේ උරුමේ තියෙන ස්ථාන වල එක විවිධාකාරයේ දේවල් සිදු කරගන්න. ඒ කියන්නේ ඡායාරූප ලබා ගන්න ඕන කරනවා, ඉගෙන ගන්න ළමයිට ප්‍රොජෙක්ට්ස් හදන්න, ඊගාවට චිත්‍රපටි වලට, ඊගාවට මොනවාද නාට්‍ය ටෙලි නාට්‍ය වලට, ඊගාවට කමර්ෂල්, ඒ කියන්නේ වෙළඳ දැන්වීම වලට, ඒ වගේ ගොඩාක් ආයතනවල විවිධ පාර්ශවවල පුංචි ළමයගේ ඉඳලා වැඩිහිටියා දක්වාම මේ අවශ්‍යතාවය තියෙනවා අපේ රටේ. එතකොට අපේ ස්ථානවල වීඩියෝගත කිරීම්, ඡායාරූපගත කිරීම් කරනකොට ඒ ස්ථානවලට මේ අවසර පත්‍රයක් අරගෙන යන්න ඕනේ. නීත්‍යානුකූල අවසර පත්‍රයක් ලබා ගත යුතුයි. අපි දිය යුතුයි දෙපාර්තමේන්තුවෙන් දෙන්න ඕනේ. ඒක නැතුව ඇත්තට මේ තැන් වලට ගිහිල්ලා කරගන්න බෑ. මොකද අපේ දේ ආරක්ෂා කරගන්න ඕනේනේ ඒක නිසා. එතකොට ඒ අවසරය ගන්න අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුදැනුම ඇතුව මගේ ළඟින් තමා මම තමයි අවසර පත්‍රය සූදානම් කරලා අධ්‍යක්ෂ අපේ අධ්‍යක්ෂතුමාලව අනුමත කරලා දෙන්නේ. මේ ලොකුම සේවයක් ඉන්නේ මංගල ඡායාරූප සේවයක් තමයි. මොකද මංගල ඡායාරූප වලට ඊට අමතරව දැන් අලුත් මේ සිදුවීමක් එන්නේ විවාහයට පෙර ප්‍රේෂෝ. ඒවට ගොඩක් අපේ ස්ථාන යොදා ගන්නවා දැන් මේ වෙනකොට. තේවැදී ගොඩාක් අය ඇත්තටම සෑහෙන පිරිසක් දවසකට එනවා මේ අවසර පත්‍ර ලබා ගන්න. සංචාරක ව්‍යාපාරයේ දියුණු කරගන්න ගොඩක්ම සංචාරක මණ්ඩලයෙන් අපේ දෙපාර්තමේන්තුවට එවනවා විදේශිකයන්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සීගිරිය නරඹන්න යනවා, වීඩියෝ කිරීම් සිද්ධ කරනවා. මොකද ඩොකියුමන්ටරිස් වාර්තා වැඩසටහන් කරන්න. ඒවාට අනිවාර්යයෙන්ම අපේ ආයතනයෙන්, අපේ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගන්න ඕනේ. ඒගොල්ලෝ ආවහම ඒගොල්ලෝ අපිට ඊමේල් හරහා එවනවා ඉල්ලීම. අපි ගොඩක් වෙලාවට දැන් සිදුවෙන්නේ මේ විදිහට. කලින් නම් ඉල්ලීම් ලිපි අපිට අතට ගෙනලා දෙනවා. දැන් තාක්ෂණයේ ඉහළ නිසා ඊමේල් එකක් හරහා අපිට ඉල්ලීම කරනවා. එතකොට අපි ඊමේල් හරහාම උත්තර ඒගොල්ලන්ට දෙනවා, අවසරය ලබා දෙනවා. ඇත්තටම මගේ සේවයේ නම් කවමදාවත් මට ගැටලුවක් ඇවිල්ලා නැහැ. මොකද අපි ආයතනයත් එක්කත් ගොඩක් සම්බන්ධ වෙනවා. අපි මං හැමතිස්සෙම ඒගොල්ලොත් එක්ක ඒ අනිත් ආයතනත් එක්ක සම්බන්ධ වීම ඇති කරගෙන තමා අවශ්‍ය පුද්ගලයාට අවසර පත්‍රය ලබා දෙන්නේ. ඇත්තටම වෙන කිසිම ආයතනයකින් නෙමෙයි ඉස්සෙල්ලම ඉල්ලන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය. ඒ අවසරය දුන්නට පස්සේ තමයි අනිත් ආයතන, කියන්නේ සිවිල් ගුවන් සේවා ආයතනය උනත් අපේ දෙපාර්තමේන්තුවේ අවසරය දෙනව නම් විතරයි ඒගොල්ලොත් දෙන්නේ ඩ්‍රෝන කැමරාවලට අවසරය. ඒක නිසා ප්‍රමුඛව ඒ වගකීම තදින්ම බලපානවා අපේ දෙපාර්තමේන්තුවට.
මම දෙපාර්තමේන්තුවට ඇවිල්ලා වැඩි කාලයක් ගියේ නැහැ. 88 ඉනේ 86 ඉනේ මං ආවේ. 90 අවුරුද්ද වෙනකොට දෙපාර්තමේන්තුවට අවුරුදු 100ක් ලැබුවා. හා හා. අවුරුදු 100ක ඒ වෙනුවෙන් අපේ දෙපාර්තමේන්තුවේ විශාල සමුළුවක් පැවැත්වුවා. ඒ විශාල කියලා කියන්නේ මුළු ලෝකයේම ඉන්න පුරාවිද්‍යාඥ දෙපා ලංකාවට කැඳවලා සති දෙක දින 15ක සමුළුවක් පැවැත්වුවා. තිබුණේ ඇත්තටම ගලදාරි හෝටලයේ කොළඹ නගරේ කේන්ද්‍ර කරගෙන තමයි පැවැත්වුණේ. ඉතින් ඇත්තටම මේකට සහභාගී වෙන්න ලැබිච්ච එක මම ගොඩක් රාජකාරී කටයුතු එතන සිද්ධ කරන්න වුණා. මට ඒක නම් ගොඩාක්ම සුවිශේෂී. ඒත් පුරාවිද්‍යා දිනේ නිමිති කොටගෙන එක වර්ෂයක මට මතක නැහැ මේ අධ්‍යක්ෂ එම්.බී.හේ රත්මහතා යටතේ. එතකොට එතුමා ලැහැසි කරලා තිබුණේ මාර්ගෝපදේශක වැඩසටහන පොළොන්නරුවේ. ඒකත් පොළොන්නරුවේ තියෙන සියලුම පුරාවිද්‍යා ස්ථාන මං හිතන්නේ ස්ථාන 30 ගානක්ද කොහෙද තිබුණා. ඒ හැම ස්ථානයකටම දැනුවත් කිරීම මහ ජනතාව කැඳවලා එතනවල දැනුවත් කිරීම සිදු කරා. ඒකේ කෝඩිනේටින් කටයුතු මං කළා ඇත්තටම. සුබ විශ්‍රාම දිනයක් ප්‍රාර්ථනා කරනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. බොහොම ස්තුතියි.